අවස්ථාවේ විතර අර්බුදයක් මතුමෙමින් පවතිනවා. මේ අවස්ථාවට ඇත්තම අපි පත් වුණේ වෙනද අමාත්‍යාංශයත් පාරිභෝගික අධිකාරියත් මේකට මැදිහත් වීම නිසා. දිගින් දිගටම මේ ගැටුම දුරදිග යෑමෙන් වෙන්නේ නිෂ්පාදනය ක්‍රියාවලිය කඩා වැටිලා නැවතත් දරුණු විතර හිඟයක් ඇති වෙනවා. ඒකට අපිට විතරත් ආනයනක භාණ්ඩයක් බවට පත් වේවි. විතර ලක්ෂ 20ක් ගෙනාවා. මේ ලක්ෂ 20 කොහොම? ඒක වෙළඳපොලේ නෑ. වෙළඳැමතුමා හිතනවා විතර වගේ ජීවි ද්‍රව්‍ය ආනයනය කරන්න හරි පහසුයි කියන එක. නමුත් රජයේ නීති පද්ධතිය තියෙනවා. විශේෂයෙන් රෝගවලින් ආරක්ෂා කරගත යුතුයි කර්මාන්තය. ආනයනය කිරීමේදී ඔවුන් ඒවා සියලුම දේවල් පරීක්ෂණ ලක් වෙනවා. පුළුණු තියෙන රටකින් විතරක් ආවම දෙපාර්තමේන්තුවත් මං හිතන්නේ වැඩි පරීක්ෂණකට ලක් කරනවා. මොකද රෝගයක් ආවොත් ඒ නිසි බලධාරීන් වග කියන්න ඕනේ. රජයේ ප්‍රතිපත්ති වශයෙන් තීරණ ගන්නකොට හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ දේශීය කර්මාන්තේ නගා සිටුවන් ශක්තිමත් කරන්න. අපිට හැමදාමත් බෑ ණයට අරන් ආහාර ආනයනය කරලා ජීවත් වෙන්න. නමුත් රජයේ ප්‍රතිපත්තිය තීරණනම් විදේශීය ණයට මුදල් අරන් ඒ මුදල් වලින් අත්‍යවශ්‍ය නොවන ආහාර පවා ආනයනය කරන්න රටට ඇතිවන තත්ත්වයෙන් වඩා බයන එකයි. රජයේ ප්‍රතිපත්ති දවසින් දවස වෙනස් වෙනවා. ඇමතිවරුන්ට ඕන විදිහට ප්‍රතිපත්ති වෙනස් වෙනවා. එතකොට නිෂ්පාදන සහ කර්මාන්තකරුවන් අසරණ වෙලා තියෙනවා. වෙළඳ අමාත්‍යාංශත් කෘෂිකර්ම අමාත්‍යාංශත් එක මතයකට එන්න ඕනි. මත දෙකකට ගියොත් එමේක පීඩාවට පත් වෙන්නේ පාරිභෝගිකයත් පත් වෙනවා, නිෂ්පාදකයත් පත් වෙනවා, ඊළඟට වෙළඳුණු අසරණ තත්ත්වයට පත් වෙනවා. මේ කරුණු එක මේතර සාකච්ඡා කරන්න බැරි වෙලා මේ ප්‍රශ්නේ ජනතාව අතරට ගිහිල්ලා ජනතාවටත් මේක ප්‍රශ්නයක් වෙලා අද විතර හැඟයක් ඇති වෙලා තියෙනවා. විතර හැඟයක් ඇති කරේ ඇත්තම පාලන මිලක් දාන්න ගිහිල්ලා නිෂ්පාදක කියාවලිය කඩාගත් පළ කිරීම නිසා. ඊට කරුණුල තියෙන්නේ දැන් වරායේ මේ විතර ප්‍රමාද වෙලා ගත්තාම මේ විතර ජනතාවට හෝ බේකිරීමයන්ට ප්‍රයෝජනයක් වෙයිද? සීතකරණ ලද විතර ආනයන කිරීමේදී වෙළඳ පොළොට දැම්මට පස්සේ දවස් දෙකයි තියාගන්න පුළුවන් නරක් වෙනවා. මිල පාලන යටත් කරලා හෝ ආනයනය කරලා නිෂ්පාදකයන්ට තර්ජනය කරලා මේ ප්‍රශ්නේ විසඳිය නොහැකි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.